ඉතින් යාළුවනේ අදත් අපි ආවේ ඔයාට වටිනම වටිනා පණිවිඩයක් අරගෙනයි. ඉතින් මොකක් ගැනද අපි අද කතා කරන්නේ? අද අපි ඔයාගේ පුංචි සුරතලාට කරදරකාරී වදයක් වුණු කිනිතුල්ලන් ඉවත් කරන ඉතාම ලේසි නිවසේදී කරගන්න පුළුවන් වගේම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදා ගනිමින් කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම ගැන තමයි කතා කරන්න යන්නේ. වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝවට. පළමුවෙනි ක්‍රමය. මේකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි දෙහිගෙඩි දෙකක් වතුර ලීටර් එකක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. දෙහිගෙඩි දෙක පොඩි කෑලි වලට කපන්න. වතුර ටික හොඳට නටනකන් උණු කරගන්න. වතුර එක ලිපෙන් බිමට අරන් ඒකට දෙහි ටික දාලා පැය 12ක් විතර ආපහු ලිපේ තියන්න නැතුව වහලා තියන්න. ඊට පස්සේ ඒ යුෂ ටික පෙරාගෙන ස්ප්‍රේ බොටල් එකකට දාලා ඔයාගේ සුරතලාගේ ඇස් කන් කට තුවාල ආදී තැන්වල නොගෑවෙන විදියට ස්ප්‍රේ කරගන්න. මේක දවසට දෙපාරක් වගේ එක දිගට දවස් 3ක් 4ක් කරනකොට කිනිතුල්ලන් මැක්කන් ඉවත් වෙන විදිය ඔයාටම බලාගන්න පුළුවන්. මේක අපි සුරතලාට උදේම එකවරක් ස්ප්‍රේ කරලා ආයෙත් නාවන්න පෑයකට විතර කලින් ස්ප්‍රේ කරලා තියලා එයාව හොඳින් නාව ගන්න පුළුවන්. දෙවනි ක්‍රමයේදී අවශ්‍ය වෙන්නේ සුදු ලුණු බික් 8ක් සහ වතුර ලීටර් 1ක්. ඉස්සෙල්ලාම සුදු ලුණු බික් ටික සුද්ධ කරලා හීනියට කපා ගන්න. මේකත් පළවෙනි ක්‍රමයේ වගේමයි වතුර උණු කරලා ඒකට සුදු ලුණු ටික දාලා වහලා තියන්න පැය 12ක්. ඊට පස්සේ යුෂ ටික පෙරාගෙන ස්ප්‍රේ කරගන්න පුළුවන්. සුදු ලුණු සුරතලුන්ට අහිතකරයි. ඒක නිසා පරිස්සම් වෙන්න ඕන මේ ක්‍රමයේදී. ස්ප්‍රේ කරනකොට ඔයාට එයාගේ ඇඟට විතරක් ස්ප්‍රේ කරලා එයාට ටික වෙලාවක් ඉන්න දීලා එයාව නාවන්න පුළුවන්. එහෙම නැතිනම් එයාගේ කූඩුවට එයා නිතර නිදා ගන්න තැන්වලට මේක ස්ප්‍රේ කරලා තියන්නත් පුළුවන්. මේ දෙවිදියම කරලා බලන්න. එයාට මේ කිනිතුල්ලන්ගේ නිදහස වෙන්න පුළුවන් වේවි. තුන්වෙනි ක්‍රමය. අවශ්‍ය වෙන ද්‍රව්‍ය ඇපල් සයිඩර් විනාකිරි හෝ සාමාන්‍ය විනාකිරි. ජලය ලුණු. වතුර මිලිලීටර් 100කට විනාකිරි මිලිලීටර් 150ක් දාලා ලුණු මේස හැඳි කාලක් දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒක ඔයාගේ සුරතලට ස්ප්‍රේ කරන්න. පරිස්සම් වෙන්න ඕන ඇස් තුවාල කන් කට ආදී තැන්වල නම් ගෑවෙන්න දෙන්න එපා. පැය 3ක් 4ක් විතර තියලා එයාව නාවල පිරිසිදු කරගන්න. හතරවෙනි ක්‍රමයේදී ඔයාට අවශ්‍ය වෙන්නේ පොල් තෙල්. පොල් තෙල් පුළුන් කෑල්ලකට අරන් සුරතලාගේ ඇඟේ හොඳින් ගා ගන්න. පොල් තෙල් වලින් කිනිතුල්ලන් මර්ධනය වෙනවා. අනික විස දෙයකුත් නෙවෙයි. මේකත් ඇස්වල ගා ගන්න එපා. එයාව පැය 3ක් විතර ගාලා තියලා නාවන්න පුළුවන්. මේ සත්කාරය එයාගේ සමටත් හොඳයි. අවසාන ක්‍රමය. ඒකෙදි ඔයාට අවශ්‍ය වෙන්නේ දුම්කල සහ ජලය. දුම්කල පොඩි කෑලිවලට කපලා ඒකට වතුර සෑහෙන ප්‍රමාණයට දාලා පෙඟෙන්න දියන්න. පැය 12ක් විතර තිබ්බහම ඇති. ඊට පස්සේ අර ඉස්සෙල්ලා කිව්ව විදියටම ස්ප්‍රේ කරගන්න පුළුවන්. පැය 3ක් 4ක් තියලා සුරතලාව නාවගන්න. අපි හැමෝම කැමතිනේ අපේ සුරතලාව ලස්සනට තියාගන්න. ඉතින් මම දැන් කියන්න යන්නේ පුංචිම පුංචි රහස. අපේ සුරතලාගේ කෝට් එකට සමට ට්‍රීට්මන්ට් එකක් විදියට මේ දේත් කරලා බලන්න. මේ සත්කාරයට ඕන වෙන්නේ මීකිරි හෝ යෝගට්, ඔලිව් ඔයිල් හෝ සුදු පොල් තෙල්. මීකිරි මේස හැඳි 3කට ඔයිල් මේස හැඳි 2ක් වන විදියට හොඳින් මිශ්‍ර කරලා සුරතලාගේ ඇඟේ හොඳින් නාලේප කරන්න. ඊට පස්සේ පැය භාගයක් පැයක් විතර තියලා එයාව හොඳින් නාවන්න. මේ ක්‍රමය මගින් එයාගේ කෝට් එකට දිලිසෙන සුළු බවක් ලබා දෙනවා. ඒ වගේම හොඳ පෝෂණයකුත් ලැබෙනවා. සමේ තෙතමනයත් රැකෙනවා. සිනිදු ලස්සන කෝට් එකක් ලැබෙනවා. ඉතින් මේ කියපු ක්‍රමවලින් ඔයාට ලේසිම ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. ප්‍රතිඵල අපිට කියන්න අමතක කරන්න එපා. පහලින් කමෙන්ට් එකක් විදියට අපිට දාන්න. ගිහින් එන්නම්.